මේ සතුට අපිට දැනෙනවා අපේ රට අපේ රට ආයේ පණා දින්න පටන් ගන්නවා ආයෙත් අපිට පණ ගහන්න පටන් ගන්නවා මේ පණා දින අපේ රට අපේ මාතෘභූමිය ආයෙත් පණ ගහලා එනවා කියලා දැනෙනවා මේ දැනෙන සතුට තමයි මේ මිනිස්සු විඳින්නේ මේ විඳින සතුට උඹලා විඳින්න හම්බෙන්නේ නැහැ දේශපාලකනක උඹලට විඳින්න හම්බෙන්නේ නැහැ ඉතින් මේ ආදරේ මේ මිනිසුන්ගේ මේ ආදරේ ගෞරවය උඹලට ඕන තරම් ගන්න තිබුණා ඉතින් හැම වෙලාවෙම මම කියන්නේ එකයි මේ මිනිස්සුන්ගේ වේදනාවත් එක්ක මිනිස්සුන්ගේ පීඩනයත් එක්ක මිනිස්සු පිට කරන පුදුම සන්තෝෂයක් මේ අපේ රට ආපහු නැගිටී කියන මෙන්න මේ නැගිටී කියන පරමාර්ථෙම ඇති ඉතින් මම තව සන්තෝෂ වෙන එක දෙයක් තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ අපේ මෙන්න මේ අපේම නිලධාරීන්ට රුපියල් 25000කින් පඩි වැඩි කරනවා වැඩි කරලා තියෙනවා හෝ පඩි මොකක් හරි දීමනාවක් තියෙනවා කියලා හෝ සෝෂල් මීඩියා වල යනවා ඒක ඇත්තනම් අනේ මම සන්තෝෂ වෙනවා මගේම රටේ මගේම අපිව මේ සිවිල් සමාජය ආරක්ෂා කරන අපේම අන්නේ පොලිස් නිලධාරීන්ට පඩි වැඩි වෙනවනම් ඒක තමයි සතුට පොඩ්ඩක් හිටල්ලා ඉතින් පුතේ ගිරාජ් පුතේ ඩෑන් පුතේ ඇවිල්ලා බලපල්ලා මේ ආදරේ කියන්නේ මොකද්ද කියලා මේක බලෙන් ගන්න බෑ මේක සල්ලි වලට ගන්න බෑ කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරත් මෙන්න මේ හැඟීම ගන්න බෑ මේ හැඟීම අපිට දැනෙනවා අපි ඒක විඳිනවා හැබැයි ඒ හැඟීම ඒ විඳින එක දිහා බලලා උඹලා අපිට ඔරවනවා උඹලට හැම වෙලාවෙම ඕන ජාති ભેදේ උඹලට හැම වෙලාවෙම ඕන මේ සිංහල දෙමළ මුස්ලිම් කියන මේ ඝට්ටණය හැබැයි මේ බලපන් උඹලට බලන්න බැයි නම් උඹලගේ ඩ්‍රෝන් එකක් කියලා හරි බලපන් මේ මිනිස්සු දිහා මේ මිනිසුන්ගේ ආදරණීය බව දිහා මේක තමයි ආදරේ මේක තමයි ආදරේ පිටරට ඉන්න උඹලට තවත් පින් සිද්ධ වේවා උඹලගේ හයිය එදත් මේ රට දිව්වේ පිටරට ඉන්න උඹලගේ හයියෙන් අදත් දුවනවා අපේ රට විරුව මං හැම වෙලාවෙම කියන්නේ රට ඉන්න යක්කු උඹලා මාර ගැම්මක් දෙනවා මේ රට නගා සිටවන්න ඒ වගේම මේ අපේ රටේම සිංහල දෙමළ මුස්ලිම් කියන මේ අපි ඔක්කොම එක අපේම එවුන් අද අවුරුදු ගානකින් අපි අවුරුදු කනවා බලපල්ලා මිනිස්සු සතුටු වෙනවා මේ සතුට මාරම සතුටක් ඇයි අපිට දැනෙනවා අපේ මාතෘභූමිය ආයේ නැගිටී කියලා මේ අපේ අම්මා මේ මහ පොළොව මේ රට අපේ අම්මා මේ මහ පොළොව ඉපදුන එක මොන ලෝකයන්ද මේ රට නැතුව එතකොට මේ රටේ ඉපදුන අපි සන්තෝෂ වෙනවා අපේ රට ආයි අර එකම එක ගෙදරකින් එකම එක පවුලකින් එකම එක පරම්පරාවකින් රාජපක්ෂ කියන පරම්පරාවෙන් ගැලවෙයි කියලා හැබැයි උඹලා බල ලෝභීන් උඹලා ගලවන්නේ උඹලා පුළුවන් නම් ගලවයි මේ කතා කරන අපේ මේ හැංගීම් අපේ කටවල් අපිය හිරේදායි නැත්නම් අපිය මිනි මරලදායි උඹලට පුළුවන් උඹලගේ හෘද සාක්ෂියෙන් ඈත්ෙන් නැතුව උඹලගේ බල ලෝභීත්වයෙන් මිරිකිලා මේ අපි කතා කරන අපේ කටවල් විතරයි උඹලට පුළුවන් අයින් කරලා දාන්න හැබැයි දැන් ලේසි නෑ බලපං අපිය මරුවා මැරුවත් අපිව හිරේ දැම්මත් මෙවුන්ගේ කටවල් උඹලා කොහොමද වහන්නේ
ගෑතුලින් සිංහව අවදි කරගෙන ඉන්නේ. උන් තමයි වීරයෝ. මේ රට බේරගන්න මෙතෙන්ට බැහැලා ඉන්න වීරයෝ. උන්ගේ හිත ඇතුලේ ඉන්න සිංහ එළියට අවිල්ලා තියෙන්නේ. ඒක නිසා කොයි වෙලාවෙ හරි උඹලට මේ පනිෂ්මන්ට් එක කණ්ඩ වෙනවා. ස්වභාව ධර්මයේ රීතිය උඹලට මේ පනිෂ්මන්ට් එක කණ්ඩ වෙනවා. ජාතිවාදී ඇවිස්සුවා නම් ඒකේ රීතිය උඹලට මේ පනිෂ්මන්ට් එක කණ්ඩ වෙනවා. ඒ මාසෙම උඹලට කණ්ඩ වෙනවා. එච්චරයි. වැඩි කතා ඕනේ නැහැ. එච්චරයි. එහෙනම් අපේ මාතෘභූමියට ජය වේවා. මාතෘභූමියට ජය වේවා. ලංකාවට ජය වේවා.